රැවුල් ආදිය පිළිබඳ සිකපද. න භික්කවේ දීගා කේසාධාරය තබ්බා යොධාරීය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්කවේ දුමාසිකංවා, දුවංගුලංවා, චුලවගපාලිය එකසි අසූ නමය පිටුව. මානනි දික් හිසකේනොදරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. මනනි දෙමසකට වරක් හෝ දෙ අගල වැඩුනු කල්හි හෝ හිසකේ කැපීම අනුදනිමි නබික්හවේ කොච්චේන කේසා ඕසන්න හේතබ්බා න එන කේන කේසා ඕසන්න හේ තබ්බා නහත්ත පනකේ කේසා ඕසන්න හේතබ්බා න සිත්හ තේලකේන කේසා ඕසන්න හේතබ්බා නැ උදකතේල්ලකේන සා ඕසන්න හේ තබ්බා යො ඕසන්න හෙය ආපත්ති දුක්කටස්ස චුල්ල වගගපාලිය එකසි අනුව පිටුව මහනි කොස්සෙන් හිසකේ නොපීරිය යුතුය පනාවෙන් හිසකේ නොපීරිය යුතිය අතින් හිසකේ නොපීරිය යුතුය ඉටි මිශවथෙල් ආදී යම්කිසි ලාටුවකින් හිසකේ නොපීරිය යුතුය දිය මිශවතලින් හිසකේ නොපීරිය යුතුය යමෙක් පීරන්නේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. ඇවැත්වන්නේ අලංකාරය පිණිස හිසකේ පීරීමණි හිසකේ කෙලින් සිටින කෙනෙකුට අතෙහි වතුරගා පිරිමැදීමෙන්ද දූලි ඉවත්කිරීම පිණිස අතතමා හිස පිරිමැදීමෙන්ද ඇවැත් නොවෙයි භික්කවේ කත්තරයා කේසා චේදාපේත්බා යෝ චේදාපෙය ආපත්ති දුක්කටස්ස. දෙ චූලවග්ගපාලිය දෙසිය දාහතර පිටුව. මහනනි කතුරෙන් හිසකේ නොකැප්පවිය යුතුය යමෙක් කැප්ප වූයේ නම් දුකුලා ඇවැත්වෙයි. අනුජානාමි භික්කවේ ආබාධ පච්චියයා කත්තරිකාය කේස චේදාපේතුන් මහනෙන ආබාධයක් නිසා කතුරෙන් හිසකේ කැප්පවීම අනුදනිමින් න බික්හවේ මස්සු කප්පා පේතබ්බං න මස්සු වඩ්ඩා පේතබ්බං න ගෝලමිකං කාරාපේතබ්බං න චතුරස්සකං කාරාපේතබ්බං න පරිමුකං කාරාපේතබ්බං න අඩ්ඩු උරකං කාරාපේතබ්බං න ධාටිකා ටපේතබ්බං සම්බාදේ ලෝමං සංහාරපේතබ්බං යෝ සංහාරපෙයිය ආපත්ති දුක්කටස්ස චුල්ලවක්්ග පාලිය දෙසිය දාහතර පිටුවෙන්. මහනෙන රැවුල අලංකාර ලෙස නොකැප්පවිය යුතුය දෑගුලගට වඩා නොවැඩවිය යුතුය දෙ කම්මුලෙහි දිගට ඉතිරි නොකළ යුතුය සිව් කොනක්ති තබා නොකැප්පවිය යුතුය ලයේ ලොම් නොකැප්පවිය යුතුය උදරෙහි ලොම් රොදක් නොතැබිය යුතුය උඩු රැවුල නොතැබිය යුතුය සම්බාධස්ථානයෙහි ලෝමයන් නොකැපිය යුතුය යමෙක් කපානම් ඔහුට දුකුලා ඇවැත්වෙයි බික්හවේ මස්සු කප්හාපේ තබ්බං යන සිකපදේ ඇතැම්හු හිසකේ තිබියදී රැවුල පමණක් නොකපිය යුතුය කියා තේරුම් ගනිති. හිසකේ තිබිය දීය කියා සිකපදෙහි නැත නැති දෙයක් සිකපදයට අමුතුුවෙන් එකතු කිරීම නුසුදුසය. කෙස් රැවුල කපා ඉවත්කිරීම කියවෙන කිසිම තැනක පිටකත්‍රයෙහි කප යන වචනය යෙදී තිබෙනු නොදක්නා ලැබෙයි. පටමං කේසමස්සු ඕහාර පෙත්වා යනාදය විනේහි දක්නා ලැබෙන්නේ කෙස්රවුල් කැපීම කියවෙන තැන්වල ඕහාර පෙත්වා යන වචනේය. සූත්‍රවල දක්නට ලැබෙන්නේද ඕහාරා පෙත්වා යන වචනයමය. සම්බනාධ ස්ථානයේහි ලොම් ඉවත්කිරීම කියවෙන සිකපදෙහි ඒවා කැපීම දක්වා ඇත්තේ සංහාරාපේතබ්බං යන වචනේනිි. නදික්හවේ මස්සු කප්පා පේතබ්බං යන සිකපදය ගැන වර්ණනාවක් විනි අටුවාවෙෙහි නොදක්නා ලැබේ. සාරත්්‍ය දීපනී විමොත්ති විනෝදනී වජිරබුද්ධි යන විනේටීකා තුනෙහිද මේ සිකපදේ ගැන කිසිවක් සඳහන් නොවේ. එබැවින් සිකපදේද ඒ ඒ අය තමතමන්ට රුචි හැටියට තේරුම් කරති. අටවා ටීකාවලට මේ ඇතුළු නොවීමේ හේතුවත් විමසය යුතුකරුණකි. විනය පෙල තේරුම් කළ යුත්තේ අටුවා ටීකා අනුවය. අටවාටීකාවල සඳහන් නොවන වචනේ තේරුම් කිරීම දुෂ්කරය. මේ සිකපදේහි කප්පාපේ තබ්බං යන වචනය යොදා ඇත්තේ ්‍රැව්ල කපා ඉවත්කිරීම සම්බන්ධයෙන් අන් සෑමතැන යෙදී ඇති ඕහාරේ තබ්බං යන වචනේම යොදා නැත්තේ. මෙහි අර්ථය අනිකක් නිසා යනු අපගේ පිළිගැනීමය. සූත්‍රපිටකයේ සමහර්තැනක කප්පිත කේස මස්සු යන වචනය දක්නා ලැබෙයි. ඒ වචනයහි අර්ථය උදාන අටුවාවෙහි විවරණය කර ඇත්තේ කප්පිත කේස මස්සූති අලංකාර සත්්‍යයේ උෘත්ත විදිනා කප්ප කේහි චින්න කේස මස්සු කියාය. ඒ අටුවාපාටයෙන් දැක්වෙන්නේ කප්පත යන වචනය අර්ථය අලංකාර ශාස්ත්‍රෙහි දක්වෙන පරිදි මුහුන් වලංකාර කරුණු පිණිස කපුුවන් ලවා හැඩ තබා කෙස්රැවුල් කැප්පවීමය. අප විසින් නබික්කවේ මස්සු කප්පාපේ තබ්බං යන සිකපදය ැවුල ලංකාර ලෙස නොකැපවිය යුතුය කියා තේරුම් කරන ලද්දේ උදාන අටුවාාව අනුවය නබික්කවේ මස්සු කපාපේ තබ්බං යන්නෙහි අර්ථය රැවල නොකැපිය යුතුය කියා ගතහොත් කවදාවත් රැවුල කැපීමට ඉඩක් නැත උදාන අටුවා දෙසය විසියක පිටුව කප්පාපේය විසුන් මස්සුම් ධාටිකංවා කප්පෙයයෝ සංහාරපෙයවා ලෝමන් සම්බාදය තස්ස දුක්කටස්ස. විනේ විිනිශ්ච ග්‍රන්තේ දෙදස් අටස එක ගාතාව. මේ විනේ විනිශ්නම් ග්‍රන්තේ හන ගාථාවකි ඇතැම්හු මේ ගාථාව දක්වා හිසකේ තිබියදී රැවල් නොකපිය යුතුය ඇයි කියති එෙත්. තිබිය දීය කියා ඒ ගාතා වෙහිද නැත මස්සු යනු යටි රැවලය ධාටිකා යනු උඩු රැවුලය. මේ ගාථාවහි කප්පාපෙයිය විසුන් මස්සුම්. යන්නෙහි අදහස ධාටිකාව තබා වෙනම රැවුල නොකැපිය යුතුය බව විය හැකිය. මේ ගාථාව බුද්ධ වච්නය නොවන බවද සැලකිය යුතුය. කෙසා රැවුල් එක විට නොකැපිය යුතුය කැපිය හැක්කේ වෙන වෙනමය මේ කාරණයක් මේ ගාතාව තේරුම් කිරීමේදී සැලකී යුතුය අනුජානාමි භික්කවේ ආබාධප පච්චයා සම්බාදය ලෝමං සංහාර පේතුන් චුල්ල වග්ගපාලි දෙසය අදාහතර පිටුව ආබාධයක් ඇතිකල්හි සම්බාදයහි ලොම් ඉවත් කිරීමට අනුධනිමි න බික්කවේ මුකං ආලම්පි තබ්බං න මුකං උම්මද්දි තබ්බං න මුකං වන්නේ තබ්බං න මනෝසිලිකාය මුකං ලංචේ තබ්බං න අංගාරගෝ කාාතබ්බෝ න මුකරාගෝ කාතබ්බෝ න අංගරාග මුකරාගෝ කාතබ්බෝ යෝ කරය ආපත්ති දුක්කටස්ස චුල්ල වග්ගපාලිය එකසි අනුව පිටුව මහනෙන හපත් කරන්න ද මුහුණහි නොගැල්විය යුතුය මහුණහි වත්සුණු එනම් පියරු නොගැල්විය යුතුය මහුණහි තිලක නොදැබිය යුතුය කය සායම් නොකල යුතුය මොහුණ සායම් නොකළ යුතිය කය මුහුණ සායම් නොකල යුතිය යමෙක් කෙර එනම් දුකුලා ඇවැත්වවෙයි අනුජානාමි භික්කවේ ආබද්ධප්පච්චයා මකං ආලම්පීතුන් චුල්ලවග්ගපාලි එකසි අනුව පිටුව ආබාධ නිසා මුව බෙහෙත් ගැල්වීම අනුදනිමින් නභික්කවේ දීගා නකා ධාරය තබ්බා යො ධාරය ආපත්ති දුක්කටස්ස චුල්ල වග්ගපාලිය දෙසිය පහලෝපිටුව මහනිනි දික් නිය නොදරිය යුතුය යමෙක් දරා නම් දුකුලාා ඇවැත්වෙයි. න භික්කවේ විහිගං නාසිකාලෝමං ධාරේ තබ්බං යෝධාරීය ආපත්ති දුක්කටස්ස චුල්ලවගග පාලිය දෙසිය දාහතර පිටුව. දික් නාස්ලොම් නොදරියයුතුය දැරුවහොත් දුකුලාා ඇවැත්වෙයි. නභික්හවේ පාලිතං ගාහපේ තබ්බං ය ගාහාපේය ආපත්ති දුක්කටස්ස චුල්ලවගපාලි දෙසිය පහලෝපිටුව පැසුණු කෙස්ලොම් නොගැන්විය යුතුය ගැන්වුවහොත් දුකුලා ඇවැත්වෙයි නභික්කවේ ආදාසේවා උදකපත්තේවා මුකනිමිත්තං ඕලෝකේ තබ්බං යෝ ඕලෝකෙය ආපත්ති දුක්කටස්ස ුල්ලවගපාලි කසි අනුවපිටුව. ආදාසයකොහෝ දියබඳුන කොහොහෝ මුව නිෙමිත්ත නොබැලිය යුතුය බැලුවහොත් දුකුලා ඇවැත්වෙයි. අනුජානාමි භික්කව ආබාධප්පච්චයා ආදාසේවා උදකපත්තේෙනවා මකනිමිත්තං ඕලෝ කේතුන් ආබාධයක් නිසා ආදාසයේ හෝ දියබඳුනේ හෝ මුව නිෙමිත්ත බැලීමට අනුදනිමින් ආබාධයක් ඇතිකාල් හි එය සුවවීද නැතදයයි දැනගැනීම පිණසද වෙෙහෙත් ගැල්වීම පිණිසද. මාදැන් දිරා ඇති දැයිද ආයුසංස්කාරය දැනගැනීම පිණිසද කණාඩියෙන් මුහුණ බැලීම සුදුසුය. කන්නාඩියෙන් නොබලා රැවුල බෑම දුෂ්කරය කන්නාඩියකින් නොබලා රැවල කැපීමෙන් තුවාලවහැකිය. තුවාලය ආබාදයකි ව බෑමේදී තුවාල නොවනු පිණිස කන්නාඩින් බැලීමද ආබාධයක් නොවනු පිණිස බැලීමය එබැවින් එත් ආබාධයක් නිසා කරන වැඩකි ඒ නිසා එය නිවැරදි විය යුතුය විනයපාලයේ අටුවා ටීකාවල ඒ ගැන කිසිවක් සඳහන් කර නැත මේ අප අදහසය මේ ගැන විම සය යුතුය නෑම පිළිබඳ සිකපද. යෝපන බික්හු ஒரே නද්ද මාසං නාහායේය අඥත්‍ර සමයා පාචිත්තිියන් තත්තාාය සමයෝ දියඩ්ඩෝ මාසෝ සේසෝ ගිම්හා නන්ති වස්සානස්ස පටමෝ මාසෝ ඉච්චිතේ අඩ්ඩතීය මාසා උහ සමයෝ පරිලාහ සමයෝ ගිලාන සමයෝ කම්ම සමයෝ අධ්‍යාන ගමන සමයෝ වාතවොට්ටි සමයෝ, අයං තත්ත සමයෝ, පාචිත්ති පාලි එකසිේ හතලිය පිටුවකින්. අසමයෙහි අඩමසකට වරක් වඩා නෑවහොත් මේ සිකපදයෙන් පච්ිති ඇවැත්වෙයි. මේ සිකපාදය මධ්‍යදේශයට පමණකි. අනුජානාව භික්කවේ සබ්භ පච්චන්තිමසු ජනපදේසු දුවනාහානං. යනුවෙන් ප්‍රත්‍යන්ත ජනපදයන්හි නිතර නෑම අනුදන වදාරා ඇති බැවින් ප්‍රත්‍යන්තයට අයත් මේ රටෙහි කොතෙක් නෑවද ඇවත් නැත. න භික්කවේ නහාය මානයන බිකුණා රුකේ කායෝ උග්ගං සේ තබ්බෝ යෝ උග්ගංසේය ආපත්ති දුක්කටස්ස මහාවග්ගපාලිය පන්සිය දාහතර පිටුව. නෑමේදී ගස්වල කය නොඇතිල්ිය යුතුය ඇතුලුවහොත් දුකුලාා ඇවැත්වෙයි. න භික්කවේ නහායමානේන බික්ුණා තම්හි කායෝ උග්ගසේතබ්බෝ යෝ උග්ගසයං ආපත්ති දුක්කටස්ස චුල්ල වග්ග පාලි එකසි අසු වටපිටුව. මේ සිකපදෙන් නෑමේදී කය කනුවක ඇතුල්ුවහොත් දුකුලාා ඇවැත්වෙයි. භික්කවේ නහාය මානේන කොඩ්ඩේ කායෝ උග්ගං සේතබ්බෝ යෝ උග්ගං සේය ආපත්ති දුක්කටස්ස. සුල්ල වග්ගපාලි එකසි අසුුවට පිටුව. නෑමේදී බිත්ති එකකාය ඇතිල්ලුවොහොත් දුකුලා ඇවැත්වෙයි. නභික්කවේ අට්ටානේ නාහි තබ්බං නො යෝ නාහායේය දාපත්ති දුක්කටස්ස. අට්ටාන නම් කනුවෙහි ඇඟ ගටා නෑමෙන්, දුකුලාා ඇවැත්වයි. අට්ටානය මෙකල දක්නට නැත. ලී කොටයක පැත්තක් ලෑල් ලක්සේ මට්ටමට සෑස දු පෝරුවකමෙන් එහි දෑතට ඉරි කපා නාන තැන්වල සිටමනු ලද කනුවට අට්ටානය යැයි කියනු ලබේ. මනුෂ්‍යයෝ එයට හුණු ඉස එහි ඇඟ උලතින්. න භික්හවේ, ගන්ධබ් හත්තකේන නාහායි තබ්බං යෝ නාහායේය ආපත්ති දුක්කටස්ස. චුල්ලවග්ගපාලි එකසි අසු වට පිටුව. ගන්ධබ්බ හත්තක යනු නෑමේදී ඇග එලීම සඳහා වඳුරු අතක් මෙෙන් ලීෙන් සාධන උපකරණයකි. එයින් ඇඟ උලා නෑවහොත් දුකුලා ඇවැත්වෙයි. නැබික්කවේ කුරු වින්දක සුත්තියා නාහායි තබ්බං යෝ නාහායේය ආපති දුක්කට අස්ස. කුරුවින්දක සුත්තික නම් උපකාරණයක් මෙකල නොදක්නා ලැබෙයි කුරුවින්දක නම් ගල්වාර්ගයක් ඇත. ඒවා හුණුකොට ලාකඩහා මිශ්්‍ර කොට ගුලි කර වැලක අවුනා ඒ වැල දෙකොනින් අල්ලා දෙපැත්තට අදමින් එයින් පිටේ කුණු ඉවත් කරති. පාවිච්චි කිරීමෙන් දුකුලාා ඇවැත්වෙයි. නබික්කවේ විගයිහ පරිකම්මං කාරාපේ තබ්බං යෝ කාරාපෙය ආපත්ති දුක්කටස්ස චුල්ලවග්ගපාලි එකසි අසුනමය පිටුව. ඔවුනොවුන් කයින් කය ගටා කුණු ඉලීම නොකළ ීතිය කළහොත් දුකුලා ඇවැත්වෙයි. නබික්හවේ මල්ලකේන නාහායි තබ්බං ය නාහායෙය ආපත්ති දුක්කටස්ස මල්ලක යනුද මෙකල දක්නට නැති උපකරණයකි එය දැති කැපුූ පුම් කෙමියක ආකාර උපකරණයක් යැයි කියා තිබේ එයින් ඇඟඋලාා නෑමෙන් දුකුලා ඇවැත්වෙයි ඇඹරු රෙදි වැටියෙන් හෝ අතින් හෝ කුණු උලා නෑ යුතුය ගල්කැට ගඩොල් කැබලි කැබලිති යන මේවා පා ඉලීමට සුදුසුය அකප්පිය ආසන නභිखවේ උච්චාසයින මහාසයනානි ධාරේ තබ්බාණ, செய்யතීදං ආසந்தி පල්ලකා, ගෝනකෝ චිත්තකෝ පටිකා පටලිකා தූලිකා විකතත්த்திිකා, උද්දලෝම, ඒකන්තලෝමී, කට්ටිස් සං, කෝසියං, කුත්තකං, අත්த்தත්තරං, අසත්තරං, රත්த்தත්තරං, අජින්ප வேනිං, දලී ග පවර පච්තරண සෞතර්චිධං උබथෝ ලෝහිත කූප දානන් යෝධාරීයේ ආපත්ති දුකටස්ස මහාවගගපාලිය පන්සිය දෙකපිටුව. මේ සිකපදෙන් ආසන්දි ආදී நම්වලින් දක්පන ලද උච්චාසයන මහාසයිනයන් පරිභෝග කිරීමෙන් දුකුලාා ඇවැත්වන බව දැක්වෙයි च्चाා සෑනයनු පමණට වඩා उस असුन्यी ප්‍රमाණය පාචय පාලයේ माංच शिक्षාපदය අනුව දැක්වී यු है सुग अंगलेෙන් अंगලට වඩා उस පා ඇ ඇදखෝ पुටුවක් विක්‍ක් विසින් කරවුවහො වැඩी කොටසසිिंद දෙश යුතු පචिति ඇත්වෙ सुगत अंगल හතराක් සාමාන්‍ය ජනයාගේ වියතකි අට අගුලක් රියනකි ඒ සිකපාදය අනුව රියනට වඩා උස් පා ඇති අසුන ආකැපය උච්චාසේනයැයි කියනුවේ රියණයට වඩා දික් පා ඇති අසුන්ය අතීතකාලේ බොහෝ උස් අසුන් අගේ කොට සලකන්නට ඇත මෙකල උස් අසුන් අගේකොට නොසලකති රියනට වඩා උස්පා ඇති ඇඳ පුටු මෙකල නොසාධති ැනට පන්සල්වලත් ගෙවල්වලත් පාවිච්චි කරන ඇදපුටු උච්චාසයන නොවේ. මහාසානයනු වඩා සනීපය ගෙනෙදන වඩා ලස්සන කාමභෝගීන් පිනවන මමිනිසුන් පරිභෝග කරන අසුන්්‍ය අකප්පිය ඇතිරිලි අතුල අසුන්යයැයි අටුවාවනිහි කියාතිබෙයි. ඉහත දැක්වූ පාටේහි ආසධාදී නම්බලින් දැක්වෙන්නේ අතීතකාලේ විසූ මහ මිනිසුන් පරිභෝග කළ පරණ බඩුය දැන්නේවා නැති බැවින් ඒවා හරියට තේරුම් කර ගැනීම දुෂ්කරය ආසන්දි අනු පමණට වඩා උස්පා ඇති ආසන විශේෂයකි පල්ලංකං යනු පාාවල සිංහරූප ව්‍යාග්‍රරූප, යක්ෂරූපාදිය යොදා ඇති අසුන්ය ගෝනක යනු හතර අගුලකට දික් ලොම් ඇති පලසය චිත්තක යනු වියුමෙන් විසිතුරු කළ ඇතිරිළිය පටිකා යනු ලොමින් කළ සුදු ඇතිරිලිය පටලිකා යනු ගණට මල් ඇති ලොමින් කළ රතු ඇතිරිළිය තුල්ලිකා යනු පුළුන් දමා කළ ගුදරිය විකතිකා යනු සිංහ ව්‍යාග්‍රාදී රූපවලින් විසිදුරු කර ලොම් ඇතිරියය උද්ද ලෝමි යනු එකපැත්තකින් ලොම් මතුවී ඇති ලොම් ඇතිරියය. ඒ කන්ත ලෝමි යනු දෙපැත්තිහිම මතු වූ ලොම් ඇති ලොම් ඇතිරියය කට්ටිස්ස යනු අතරට රන්විදිී නූල් යොදා කට්ටිස්සනම් කෙඳිවර්ගයකින් වූ ඇතිරියය කෝසයේ යනු පටනූල් අතරටත් රන්විදී කෙඳි යොදා වියූ ඇතිරියය කුත්තක යනු නාටිකාවන් සොලොස් දෙනකුට නැටීමට ඉඩ ඇති ලොම් ඇතිරියය. හත්තත්ර අසත රත්තත්තර යනු ඇතුන් පිට අසුන් පිට හා රථවල අතුරන ඇතිරියය. අජිනප්පවේනිි යනු අඳුන් දිවිසම්වලින් ඇඳ පමණට මසා කළ ඇතිරිළිය. කදලි මිග පවර පච්චත්තරණ යනු කදිලිමිගනම් මුවන්ගේ සමින් කළ උතුම් ඇතිරිලිය. සෞතරච්චද උබත ලෝබිත පදානයනු හිසට පයට රතු කොට්ටාහා රතුවියන් ඇති අසුන්ිය. එක් සමයක්කී මනුෂ්‍යයෝ ඇතුළු ගමෙහි දංශාලාවක භික්‍ෂූන්ට වාඩිවීම සඳහා ආසනාදී උච්චාසයන මහාසයනයන් පැනවූහ. භික්ෂූහු සැක ඇත්තාහු ඒවා නොහිදිත්. එකරුණු භාග්‍යවතුන් වහන්සේට දැන්වූ කල්හි අනුජානාමි භික්කවේ ටපෙත්වා තීනි ආසනන්දිින් අල්ලංකං, තූලිකං ගිහි විකතන් අි සීධතුම්, නත්වේව අබිනි පජ්ජතුන් චූලභග්ගපාලිය දෙසි හතනිිස්තුන පිටුව. යැයි මහනෙන ගිහියන් විසින් පිළියල කරදුුන් කල්හි ආසනන්ந்தී පල්ලංකං තුළිකා යන අසුන්තුර තුන හැර අන් අසුන්වල හිඳීම අනුදනිමි. නිදීම නො අන් අනුදනිමි යැයි වදාල සේක. පසු අවස්ථාවක ගිහිියන් විසින් පිළියල කර දුන් කල්හි තුළිකාවෙහිද හිඳ ගැනීම අනුදැන වදාළහ. ආසන්දිී තුූලික පල්ලංකං යන තුනහැර ඉතිරි අසුන්වල ධර්මාසනேහිද ධනශாලාවෙහිද ගිහිகைහිද හිந்தගැනීම கපய